කරන එක තමයි කළ යුතු දේ. දැන් මම තව දෙයක් කියලා දෙන්න. ඔන්න ලියන නැත්තේය කියලා. යැයි නැත් කරන්නත් ඕන නැත්තේය. කිසි දවසක ඕගොල්ලෝ ලියන්න එපා මේ විකාර. බය නැතුව ලියන්න ඇත. නැත. මේ කලපිට හැරුණා. ඕක තමයි හරිම ක්‍රමය. මේවා ඉතින් අපි මේක ලියන්න නැත කියලා කිසි තැනක බය වෙන්න එපා. රටේ සම්පත් ඉතුරු කරන්න. ඇත. මේ පිළිබඳ තොරතුරු අපසතුව නැත. ඔන්න. විදායක ශ්‍රේණි නිලධාරියෙක් වුණාම වැනින්න එපා නැත්තේය. මේ පිළිබඳ තොරතුරු වාර්තා වී ඇත. මේවා තමයි හරි සිංහල. මේම ලියන්න එපා හඩු සිංහල. किसी दवास के लिया ने पाए अपराध कोचरा अकुरुद वाला मैं तीन तमे पैंगोल मे करंट के व्याय पुलवंतरंग आवम वसिंग कले तो देता मा पारिहरण करा नो न संपत् अभी तो किनो रिसोर्सेस आर डाइंग आउट वी हैव टू कंज्यूम विद केयर मे लोग के संपत् इतना मैं इकमनिंग शेव अभी करा नो ने अरबी रिमेस पे मे पाविची करने मतलब थोड़ी खतावक मतक केनो ඒකත් මං කියලා දීලා මේ වැඩේ පටන් ගන්නවා. හරි. ඔන්න බලන්න වැඩේ. ඔන්න. බ්‍රිටිෂ් ඉංග්‍රීසි වල මොකද කරේ? උහුමයි ප්‍රෝග්‍රෑම් ලියන්නේ. ඇමරිකන් කාර්යයද කොහොමද ලියන්නේ? एक एम एक मे देख मैं क्या पुआया बाने लोग हैदे ने हैटी लोग मेवन को व्याप्त भी करने आने अमेरिका नो इंग्लिश ही कंप्यूटर में हम क्या हुआ टेन ने तो ये गोलो कापला थी है ना ये गोल लंट और ना विधि है आप इतना त्याम आपे यार ने ऐड कर ला लिया गाने के इकट्ठे का दुकर गाने बे ताऊदाहरण एक गाना ताऊदाहरण एक गाना मटम माता का तीन है टीएट आओ डायलॉग कोहमद डायलॉग कंपनी लिया कोहमद रेडी हाँ एगोले पुलवंतरंग आकुरु आडू करनो ये तो कोटे मेरे कथा माँ ओगोले पोड़ा बाला ने इंटरनेट करी ला ब्रिटिश इंग्लिश अमेरिकन इंग्लिश वाला स्पेलिंग्स वाला डिफरेंस है मेरे कथा माँ ट्रेंड देखलो के පුළුවන්තරම් සම්පත් අඩු වශයෙන් ලියනවා. අපි මොකද කරන්නේ? පුළුවන්තරම් වැඩියෙන් ලියනවා. දැන් ගන්නකෝ. මේ ළඟදී මං සිංහල පොතක් කියුවා. ඒ සිංහල පොත කියවනකොටම පෙරවදන කියවන්න බෑ. පෙරවදන කියවන්න බෑ. එතකොට ඒක ඇවිල්ලා කවි පොතක්. මට පෙරවදන කියවල මගේ ඔළුව කවි කියනවා. දැන් අපි දැනගන්න ඕන සයන්ස් කරපු ළමයි කොමස් කරපු ළමයි ගණන් කරපු ළමයි ඔක්කොටම මේ පොත කියවන විදියට ලියන්න ආර්ට්ස් කරපු අයට විතරක් නෙමෙයි ඒතර නිර්මාණ ශිල්පීනුත් නිර්මාණශීලී මිනිසුත් දැනගන්න ඕන බොහොම සරල විදියට කාටත් තේරෙන විදියට ලියන්න එතකොට තමයි පාඨක සමාජේ වැඩි වෙන්නේ සා ඔයගොල්ලෝ ලියන කොටත් හොඳට මතක තියාගන්න බොහොම සරලව ලියන්න බොරු පඬිතක පෙන්නන්න තනි වාක්‍ය වලට බොරු බොරු බර වචන දාන්න යන්න එපා පුළුවන් තරම් සරලව ලස්සනට ලියන්න මට මගේ මහාචාර්යවරයෙක් කියලා දුන්න ලස්සන කතාවක් ඒ කතාව තමයි හැම විටම ලියපු දේ Tamanට ඇහෙන්න කියවන්න එහෙම කියනකොට Tamanගේ කණින් ප්‍රතික්ෂේප කරනවලු යම් යම් වචන එහෙනම් ඒ වචන වෙනුවට තව වචනයක් දාලා බලන්න හැබැයි මේවා විභාග වලදී කරන්න බෑ විභාග ශාලා වලදී කියවන්න බෑ මම කියන්නේ ඔයගොල්ලෝ ගෙදර ඉඳන් ලියනකොට ලියපු දේ තමන්ගේ කනට ඇහෙන ශබ්ද නගලා කියවන්න ඒ කියවනකොට ඔබට තේරෙනවා ඒ වචනේ ගැලපෙන්නේ නැහැයි කියලා මට මේක කියලා දුන්නේ අපේ රටේ ශ්‍රේෂ්ඨ මහාචාර්යවරයෙක් විච්ච මහාචාර්ය විනී විතාරණ සූරි එතුම මට කියලා දුන්න බොහොම ලස්සන ලෙසන් එකක් සා ඔයගොල්ලෝ ලියපු දේවල් නැවත නැවත කියවන්න ඔගොල්ලෝ නිර්මාණකරණයේ නිරත වෙනවා නම් ගෙදර ඉඳන් මොන හරි ලියනවා නම් ලියුම් ඩ්‍රාෆ්ට් කරනවා නම් ඔෆිස් එකේ නම් පුළුවන් හඳ නගලා කියවන්න විභාග ශාලාවදී මේවා කරන්න යන්න එපා
එනනම් වැඩි කතා නැතුව මගේ පාඩම පටන් ගන්නවා. ඒ තමා මොකද්ද උක්තාඛ්‍යාත පද සම්බන්ධේ